සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. අවසන් වතාවට හෝ මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබුණ එක ලොකු දෙයක්. ඒ වෙන මොකක්වත් නෙමේ. 2024 T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ සූර්ය කුමාර් රැකගත් ආන්දෝලනාත්මක උඩපන්දුව ගැන තීරණය. මෙය මේතරම් දුර ඇදීමට හේතුවක් වුණේ අදාළ විනිසුරු උඩින් පල්ලෙන් රූපරාමු දෙස බලා නිගමනයකට එළඹීමයි. නමුත් මේ වන විට තරගයේ නරඹන්න ගොස් සිටි ප්‍රේක්ෂකෙක් මීට අදාළව ඔහුගේ ජංගම දුරකථනයෙන් රූපගත කළ වීඩියෝවක් සමාජ මාධ්‍යයෙන් නිකුත් කර තිබෙනවා. ඒ රූපරාමු අනුව පැහැදිලිවම ඒ සුපිරි ගණයේ රැකගැනීමක් බවට ඔප්පු වුණා. ඊට අදාළ ලින්ක් එක මම පහලින් දාලා තියන්නම්. නමුත් ඇතැම් අය මතු කරන අනෙක් ගැටලුව මේ පෙනෙන සීමා ලකුණු. මේ දේවල් නීත්‍යානුකූල නොවුණා නම් මේ වන විටත් දකුණු අප්‍රිකාව ICC පැමිණිලි කරනවා. නමුත් ඔවුන් එවන් කිසිදු පැමිණිල්ලක් මේ වනකනුත් දක්වා තිබුණේ නෑ. ඒ කියන්නේ මේ සලකුණු සහ සීමාවන් තරගයට පෙර සිටම තිබුණා විය හැකියි. පළමුවෙන් කියන්න ඕනේ මා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු මිසක් ඉන්දිය භක්තිකයෙකු නොවේ. සල්ලි වියදම් කරලා ඔවුන් අපිලව සුද්ධ කරවන්න අපි මාර පොරවලුත් නෙමේ. නමුත් හැකි පමණින් සත්‍ය පැහැදිලි කර දීම අපේ යුතුකමක්. ඉන්දියාව වංචා සහගත වැඩ ඕනතරම් කරලා තියෙනවා. ඉදිරියේදීත් කරයි. සමහර ජයග්‍රහණ බලෙන් ලබා ගත්තුවා. ඒවට ස්වභාව ධර්මයාම දඩුවම් දුන්නා වසර ගාණක් පුරාවටම. නමුත් මෙවර ලෝක කුසලානය ඔවුන් ජයගත්තේ සාධාරණව සහ දක්ෂකමෙන් විතරයි. ඉතින් සාධාරණව ජයගත් නියම ශූරයින්ව ඇගීමට තරම් අප නිහතමානී වෙමු. නමුත් ඔවුන්ගේ මේ සාධාරණකම කෙතරම් කාලයක් තියේද කියන එක නම් ගැටලුවක්. ඒ වගේම තමයි ලෝක කුසලානේ සුපිරි අටවටේ ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවති තරගයට බංගලාදේශ් ක්‍රීඩක ටස්කින් අහමඩ් සහභාගී වුණේ නෑ. ඒ මතභේදයට තුඩු දුන් කරුණක් ද වුණා. ඒ වගේම ඔහු මේ වන විට LPL තරගාවලිය සමග එක් වී සිටිනවා. පසුව පැවති මාධ්‍ය හමුවක් තුළදී බංගලාදේශ් ක්‍රීඩක ශකීබ් අල් හසන් බංගලි සමාජයේ ඇවිස්සෙනසේ ප්‍රකාශ කර තිබුණා. ඔහු පැවසුවේ මෙවැන්නක්. සාමාන්‍යයෙන් කණ්ඩායමේ බස් රථය කිසිම විශේෂයක් කරන්නේ ටාස්කින් ක්‍රීඩාංගණයට පැමිණියේ කාසිය වාසිය දැමීමට මිනිත්තු කිහිපයකට පෙරයි. ඒ නිසයි ඔහු 11 දෙනා අතරට තෝරා ගැනීමට නොහැකි වුණේ. මෙවන් අදහසක් තමයි ඔහු දක්වා තිබුණේ. ඔහුගේ මේ ප්‍රකාශය සමග බංගලි ප්‍රේක්ෂකයන් ටස්කින්ට දැඩිව විරෝධය පළ කර සිටියා. ඔහුගේ මේ ප්‍රමාදයට හේතු වී ඇත්තේ ඔහුට නින්දයාම ලෙසයි එරට මාධ්‍ය දක්වා තිබුණේ. පසුව මීට පිළිතුරු දුන් ටස්කින් නහමට් ඊට හාත්පසින්ම වෙනස් කතාවක් තමයි කියලා තිබුණේ. ඔහු පැවසුවේ මෙවැන්නක්. මට සුළු මගහැරීමක් වුණා. මං ඒ ගැන කණ්ඩායමෙන් සමාවිල්ලුවා. නමුත් මං කාසිය වාසිය දැමීමට පැය භාගයකට පමණ පෙර ක්‍රීඩාංගණයට ආවා. බස් රථය 8:35 පිටත් වුණා. මම 8:45 වෙද්දි පිටත් වුණා. බස් රථය සමගම වගේ මං ක්‍රීඩාංගණයට ආවා. මගේ ප්‍රමාදය නෙමෙයි මාව තෝරා නොගැනීමට හේතුවක් උනේ. නමුත් කණ්ඩායම මාව ඇතුළත් කිරීමට අදහස් කර තිබුණෙත් නෑ. මෙවන් අදහසක් තමයි ඔහු දක්වා තිබුණේ. ශකීබ් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා හැමෝම දන්නවා. ඔහු නිසාම තමයි තමින් මිග්බාල් වගේ විශිෂ්ට නිහතමානී ක්‍රීඩකයෙක්ට බංගලාදේශ් කණ්ඩායමේ ඉඩක් නැති වුණෙත්. ඉතින් එහා සමානම නායකින් ශ්‍රී ලංකාව තුලත් දැන් බිහිවෙමින් සිටිනවා. ඉක්මනින් මේට පිළියමක් නොගත්තොත් මේ පිළිකාවක් සේ පැතිර යාවි. නායකයාට කම්ෆර්ටබල් ටීම් එකක් යන එක හොඳයි. නමුත් කම්ෆර්ටබල් විය යුත්තේ කණ්ඩායමට සහ රටේ ජයග්‍රහණ වලට මිසක් නායකයාගේ මානසික සුවය පිණිස නෙමේ. ඔහුගේ හොඳම තේරීම් දිගින් දිගටම අසාර්ථක වෙද්දී කණ්ඩායමෙන් හැලුණු සමවෙන්න කණ්ඩායමෙන් හලපු T20 විශේෂඥයෝ තමන්ව මගහැරියේ ඇයි කියන එක ප්‍රශ්න කරන්න පටන් අරන්. නායකයා වගේ කටින්නම් නෙමේ ඔවුන්ගේ හැකියාවන්ගෙන් ඔබ මොකද මේ ගැන හිතන්නේ? එළබෙන ඉන්දිය තරගාවලියට චන්දි කුසල් ජනිත් වගේ ක්‍රීඩකයන් ඇතුළත් විය යුතුද? ඔබේ තාර්කික අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනි සජීවන.